Iෝන් කිය පිගන්නවා මගේ YouTube චනලට PHP භාවිතා කරලා Boුක්ෂොප් එක භාවිතා කරන්න පුළුවන් පොයින්ට ඔ් සේල් සිිස්ටම් එකක් නිර්මාණය කරන පාඩම් මාලාවේ තවත් එක පාඩමක්ක තමයි ඔයා මේඒකතු වෙලා ඉන්නේ. ඒ මේක පාඩම් මාලාවක් මේ පාඩම් ටික ඔ බුල්ලයිඉඳල බැලුව නැත්නම් මුලහිදන්නම මේ පාඩම් ටික බලන්න කියලා මංගමට මදක් කරනු. ඉතින් මේ පාඩම විතරක් නෙවෙයි වෙබ ඉ ජනීරික් ් නරිං වලට අදාල තවත් විස්තර ගොඩක් මගේ YouTube චැනල්ල එකේ තියෙනවා ඉස්සරහට පබ්ලිශ් කරන්නත්තියනො ඒ නිසා මාතෙක දිකට බරැදිිලා ඉන්න තවම මගේ චැනල්ල බස්ක්‍රයිප් කරලනත්නම් චැල්ල සස්කරයිබ් කරන කියලා මංඟුබට මතක් කරනවා. ඉතිං මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න මේ වීඩියෝ එක බලපුහාම වාට දැනකන්න පුළුවන් අපි ඩෞන්ලෝඩ් කරලා කන්ෆික කරගත්ත ටෙම්ල් එක අවදුරටත් ඉස්සරහට ඩියලොප්මන්ටයතු පහසු වෙන විදිහට කොහොමද කන්ෆික කරගන්න කියලා ඊලට ප්‍රජෙක්් ඉස්සරහට වැඩ කරග නට මෙන්නම සයිට බා එක නිතරමා අපට වෙනස් කරන්න වෙනහනම්ම සයිට බා එකේ තොරොතුර ටිකත් වෙනම තියාගන්න මම කැෑම තියෙන මම කරන්න මෙතින්ට එනවා දැන් අපට මෙන්න මේ C ලක්.pෆල් වැදගත් නහ ඒවගේ ේස් ලින්ක්ස් ෆල් එක දැනට අවශන හැ ඒවගේම ෆූර් ෆයිල් එකත් දැන් අවශ්‍ය වෙන්න නෑ අපි සම්පූර්ණනවධානය දෙෙන්න්නවන මෙ හෙඩඩො කියන ෆයිල් එකට මෙතන මම පල්ලෙහාට එනවා මගෙනක් මේ අවශෂකර කෝඩ් එක තියෙන හතල ස්පස් වැනි ලයින්න එක ඔකො ළඟග වෙන යි් එක තියෙන පුුවන් අඳුරගණ්ඩ ලේසිම විදිහ තමයි මෙන්න මෙතනන්නේ කියන ලාස් එක තියෙන ඩිවිශන් එකක් තියවා මේ ඩිවින් ඇ් එක ඇතුළේ තමයි අපේ නවිගේෂන් ලික්ස් ික අඩංගුවෙන් ඉතින් අපි අත්තරම් එන්න මේ සියෝවාරි කෝ කියලා තියෙනවා මෙනු හෙඩිින් එක අපි පොජෙක්්ට එකට ගහිල්ල බැලවා මෙන්න මේ තියෙන්නේ හෙඩින් එක තින් මගේ ඩිසයින්් එකට අනුව මම මේක බොහොම බේසික් ලෙවල් එක දල ේරුන්ගන්න පාසුවිදිහයට තම නිර්මාණය කරන්න බලාපොරොතුව තියෙන්නේ එනිසා මේ වගේ ඩිෂනල් ස්ටයිලිංක් අවශ්‍ය නැ කියන එක තමයි මම විශවාස කරන්නේ එනිසා ම එන්න මේට ඇග්ගක මෙතනින් මකලා මේ විදිහයට සේව් කරගන්න. රක් ්‍රපිස් කර හොමිට පුුවන් මෙ විදිහට නෙවිගේේෂන්යිම්ස් විතරක් තියෙන සයිට් බා එකක් දැකගන්න හරි එතකොට අපිට බලාගන්න පුළුවන් එත්තට මේ නෙවිගේෂන් අයිටම් එකක් කියලා කියන්නේ ම නැවිගේේශන් ලිං එකක් කියලා කියන ඇත්තන මේ අපි බොහොම දන්න හුරු පුරුදු HTML ඇක ටැග එකක් ඇත්තට මේක තවටිකක් කොටස් වලට කැඩවා මෙන්න මෙතන තියෙනවා අයිකරණ එක මේ තියෙන්නේ අයිකර එක ට තියෙනවා නම ඇති ගඇතකොට අපිට පුළුවන් මේක බොහොම ලේසියෙන් අපේ ඉස්සරහ වැඩකටයඇතුවලට යදා ගන්නති මෙන්න මේ කොටස තමයි නැවිගේේෂන් අයිටම් එකක් බවට පත්වෙෙන්ති මම කරන්නේ මේක මෙන්න මෙහෙම කට් කරගන්නවා කට් කරලා ලු්ස් වල මම අලුතිෙන් ෆයිල් එකක් නිර්මාණය කරනවා සයිබා. php බ. php කියන ෆල් එක නිර්මාණය කරල් අර කට් කරගත්ත නැවිගේෂන් බා අයිටම් එක එන්න නවිගේේෂන් ලිංක් එක ම මෙන්න මෙතෙන්න්ට පෙහෙට් කරගන්නවා ඊළඟට ඉතිං අපි කලින් කරපු විදිහටම මෙන්න මේ එන්නේ වී තැග්ග එක ඇතුළේ අලුතෙම් php ටැගග එකක් ඕපන් කරලා ඒ ටැග එක ඇතුළට දෙනවා ්‍රික්වය වන්ස් ෆංක්ෂන් එක ඇතුළේ අපි කෝල් කරනවා./ ලේව ඇතුළ තියෙන සයි් බා්ව කියන ෆයිල් එක මේ උගට ටැන් බොහුම් ලේසි අපි නිතර නිතර මේ වගේම වැඩට කීපයක් කලා මේ වෙලාව මෙම සයිඩ් බා කියන එක ඇතුළට ගිහිල්ලා දැම් බලන්න ඕනේ මෙන්න මේ අයිටම් එක ඇතුල අපි මොනවාද අඳුර ගන්න කියලා අපි මෙතන පොඩි කමෙන්ට් එකක් දාගමුන්නේ ලිංක් කියලාමම් මෙතන තවමෙන්ට් එකක් දා ගන්නවා එ් කමෙන්් එකක් කොගොලන් කැමතිදටහදන පුළුව මේ මම පුරුදු වෙලා තියෙන විදිහ මෙතින් මම සංකේතොත් කරනවා මේ කොටස ඉවරයි කියන එක එන්නේ වී ලිංක් දැන් මේක ඇතුළ බලපපුහාම මෙන්න මේ ටික අයිකන් එක අයික එක ඇත්තරම මෙන්න මෙතනින් තමයි ඉවර වෙන්නේ අයික එක මේ තියෙන නේම් එක ඒටත් පොඩි කමෙන්ට් එකක්දාගමු ටිස්සරහට වැඩ කරගෙන යන්න ලේසි ඩිස්ලේ නේම් කියම්දාම් ඩිස්පලේ කරන්න මෙන්න මේ වචනය දෝට පෙන්න්නන අයිකන් එක වන්න මේ විදිට එතකොට ඔගුල දැනගන්න ඕනේ අපි මේ ෆොන්ට ෝසම්යිකන්ස් තමයි පවිච්චි කරන්න ඉති මේ ෆොන්ට් ඕෝසම් වෙබ්සයිට් එකට කියපු හාම ඔගලන්ට ඕනු තරම් මෙතනයිකන්ස් බලාගන්න පුළුව අපි භුක්ෂොප් එකක් නිර්මාණය කරන නිසා අපි ඊට අදායිකස් තමයි පවිච්චි කරන්න ඕනේ වගේ උගුලු කරන ඕනෑම ප්‍රොජෙක්ටහ එකකට අදාලව අකන්ස් මෙතන බලාගන්න පුළුවන් හැබේ මතක තියාගන්න ඕනේ මේකට සමහරයිකන්ස් පාවිච්චි කරනි ගවීමක් කරන්න ඕනේ වගේම ්‍රීයිකන්ස අපට බලාගන්න පුළුවන් ඉතින් ම මෙන්න මෙහෙම මෙතන පොතක් හොයාගන්න ඕනේ මට එනිසාම බුක් කියලා සර්ච්ච එකක් දෙනවා ඔගලට බලාගන්න පුළුවන් අපට පොත සංකේතතාත් කරන සලකුණ ගඩා කයිකරු සිදධහයට ලැිලතිනවා ඇැ මේ ක්කමට ්‍රී ලබේ නෙනහ නිසාම කරන්න මෙතර ්‍රීර්ෂන් විතරක් දෙන්න කියලා කලික් කරන ඔන්න අපට ෆ්‍රීවර්ෂන් එක අයිකන්ස් ටික මෙතන බලාගන්න පුළුවන්ගති මෙතනින් අපට නම බලාගන්න පුළුවන් මේ අයිකරෙ ඩ කලික් කරලා අපට මේක තව කස්ටමයිස් කරලා හෙම ගන්න පුුව ම එච්චර දුර යන්නන්නේනෑ ගොලන් ෆන්ටවසම් ගැ චොට්ට අධ්‍යනය කරන්න කියලාම මතක්රවා අති මෙතන බුක් කියන නම තියෙනවා ආතින් ෆොන්ටවසම් යිකරණ එකක් පාවිච්චිරණ එක ඇතටම ලොකු අමාරු වැඩක්නම ම කරන්න එේ ඒල් කියන්න තැනෙඉදලා මෙන්න මේ විදිහයට එෆ දෑශ් කියන තැනනකම් මේඩික මකනවා. එතකොට මෙන්න මේ Fේ දෑශ් කියන තැන ම දෙනවා බුක් කියලා එතකොට ඇත්තටම අප අරා අයිකරණ එක අපිට මෙතන ඩිස්පලේ කරගන්න පුලුව මද අපි මේ වෙනකොට ෆොන්ටවසම් අපේ බ්‍රෝජෙක්්ට එකට ලින්ංක් කරගෙන ඉතින් මෙතන ස් බෝඩ් කියෙ එක මදනවා අයිටම් කියලා ඇතන පොත්වි තරක් නම මෙතන පෑම් පැන්සල් හෙමත් තියන්න පුුවන් අපි මෙතන මූලිකව මේ කඩේ විකුණට බඩු ටික මැනේස්් කරගන්න තමයි මේ ඔපෂන් එකින් යන්න දෙන්න එනිසාමමයිටම්ස් කියලා තිය ඔගොලන්න මෙතන මනජ යිටම් ෝනෙයක්ක් තියන්න පුළුවන්තකොට ඇත්තන මරාපි කලින් අයින් කරපු නැවිගේේෂන් බාහිඩ එකක් දාලා ඇතන මනේජ් කියලදීලා ඒවගේ දේවල් ගොඩක් මෙතන කරන්න පුුවන් අපිඒක ඉස්ස රහට බලම් දැන්ම කරන්න මෙන්න මේ ඔක්කොමටික සිලෙක්් කරලා ඕට එකයි ෂිට් එක ඩව් නරව එක පවිච්ි කරලා මේ එක ුපලිකට් එකක් හදාගන්න අයිතික හැම්බ මෙන්නම හිස්තනක් තියාගන්න එවගේම ඊළඟට මට ඕනේ මේක යසර්ස් ලාව මනජ් කරන අප හිතුම් අපි මේ හදන්න ඇඩබින්න් ස්් පෝඩ් එක කියලා ඇඩ්බන් දේශ් බෝඩ් එකගෙන අපි මේේ හදන්න අ මට යුසර්ස්ලාව මෙතන නිර්මාණය කරගන්න ඕනේ යසස් ලවම කන්න ඕනේ ඒ යුසස්ල සම්බන්ධ වැඩටික කරගන්න හමකද කරන්නේ. යසර් කියලා ගක් දෙනවා. තකොට ඇත්තරම මෙන්න මේ එෆේ බුක් කියන එකක උගට සර්ච කරල බලන්න පුලුවන් ෆොන්ටෝ සමයිකන්සලල්ට ිහිල්ලා මෙතන එFේ යස කියල දුන්නා අපට පොඩි යසයිකන්නෙ එකක් බලාගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි මෙන්න මේ එච්ච ර් එක. මේ අයිටම්ස් දෙකටම? එකක්තින අතරම මේ ඇංකට ඇග් එකක් කියලම කලින් ෝගලට මතක් කරා ති කරන්න ඕනේ මෙන්න මේ ඇංකට ඇග්ගිට අදාළ ලිංක එක අපි දෙන්න ඕනිදි මේ එක මකලා ඇත්තරම අපේ අයිම් ෆයිල් එක තියන්නේ වූ ෆෝල්ඩ එක ඇතුළේ අයිටම් කියන ෆෝල්ඩ එක ඇතුේ තට මෙතන තේරම් ගන්න ඕන දේ ම අපි සයිඩ්බාරි එක රන්වෙනකොට ඉන්න හැමලේම අපි මුලින් ත්ත උපකල්පනය අපි ඉන්න IDම්. phpෆයිල් එක ඇතුළේ ම අපි ඉන්න user. php ෆල් එක ඇතුළේ එහෙනම් අපි මත තිය ගන්න ඕනේ මෙන්න මෙතන දල තමයි අප ඊළඟ ෆයිල් එකට පාර කියන්න ඕන අපි අයිටම්ම කියේනං ඉන්න තො ය. php ෆයිල් එකට පාරමකක්ද අපි මුලින්ම මෙන්න මෙතන රයිලි කරලා නිවෆයිල් ගිහිල්ල මම යස. php කියලා ම ෆයිල්ලක් නිර්මාණය කරනොදැන් මේ යස කියන ෆයිල්ල එක කියදලලා මට අයිටම් කිය ෆයිල්කට යන්නන්නම් ම ස්ටප්ෙහක් මයිලට අනනම යස කිය ෝල්ඩරකින් තමයි මයිලියට ඇන්න ඒ හිල්ලා අයිටම් කියන ෆෝල්ඩර ඇතුරට අනු අයිටම්ම කියෙදල යස කියන ෆෝල්ඩරකට නොනම් ම කරන්න අයිටම්.P. ෆයිල් එකේදලා ස්ටප්ෙහක් පිපස්සට ඇල්ලා යුස කියන ෆෝල්ඩර ඇතුළල ය.Pෆයිල්ක ඇතුළට මේවිදිට රෞ් කරගන්න නීති හැ ඒ ොහොම ලේසි මෙතනින් කරන්න ड/ आट / आट पpीमे अ මේ लबाා दे लට अ यूस කියන फाइलले ते ටම लिक लබා देोमे यू / यू पpी දැ අපි මෙන්න මේ විදියට අප ප්‍රජෙක්් එක යනවා ප්‍රජෙක්්ට එකට ගිහිල් මේක රීප්‍රශ්ක හම අපට බලාගන්න පුළුවන් අයිටම් සහ යුසර් කියලාට අලුත් නැවිගේෂන් අයිටම්ස් දෙකක් ලැබිල තියෙනවා ඒවගේම මේ අයිටම් ටික අපට බලාගන්න පුළුවන් වවෙන්න ටික හෝව ෆෙට් එකක්ේ හැවිලා එක තමයි අපට ටෙම්පලේට් එකක් බාවිතා කිරීමේ පහසුව දැන් මම කරන්නන්න මේ යූසර් කියන ගේන්යිම් එක උඩ කලික් කරන. ඒක්ලික් කරට පස්සේ අපිට බලාගන්න පුළුව මෙන්න මෙම යස කියලා හිස්පිටුවකට අපි ඇවිල්ල තියනතිං ඇත්තටම අපි යස.php ෆල් එක කිසිම දෙයක් නිර්මාණය කරගත් නෑහ එන ම කරන්නවෙන්න මේ අම්.H ෆල් එක ඇතුළට ගේල්ල මේේටික කොපි කරලා යස ෆයිල්ල ඇතුලෙන් පෙේස්ට කරගන්න. මෙන්න මේ තමයි අප ප්‍රෝජෙක්් එකට අලු තෙම් ෆල් එකක් ඇඩ් කරගන්න පිළිවල් අලුතෙෙන් එකතු කරගන්න හැම ව ෆල් එකකටම අපි මෙන්න මේ කෝඩ් ලයින් තුන ඇඩ් කරගන්න ඕ අපිට බොහම ලේසි අපේ අර මූලික ස්ට්‍රක්ෂය එක නවත නවත රිපීට් කරනට වැඩිය අපි මෙන්න මෙම රී ප්‍රශ් කළහම අපට මේ විදිහට අර සේම් layoutව් එකම බලාගන්න පුළවාය phHව එක ඇතුලේ දැන් අපේ සයිඩ් නැවිගේශන් එක වැඩ කරනවා අම් කුට ලික්ක හම යිටම් ෆල් එක හොඳට එකක දිහා බලන්න මෙන්න මේදියටට අයිටම් එකදලා යස එකටත් යුසේ න්ඳලා අයිටම් එකටත් යෑමි හැකියාව අපට දැන් ලැබිලා තියෙන ඒවගේ මොගලන්ට දැම් බලන්න පුළුව මෙන්තන මේ තාම අප පොජෙක්් එක නම නෙම තියෙනෙ ස්ටාඩ් රෝ ටප් කියලා අප ටෙම්පලේට් එක තිබුණු නම තියෙනෙ ම මේක ඉතුරගත්ත විශේෂ හේතුක් තියෙන ඔගුලන් මේ දිහට අපි මේ සකස්කරගත්ත ස්ට්‍රක්ෂක වාසිය පෙන්න්න ඕනේ තිඒ පෙන්නන් ලෙසිම් විදිහ තමයි දැම් අප මට මෙතන වෆයිල් දෙක් තියෙනවා අයිටම් සහස කියල මේ ප්‍රොජෙක්්ටක ඉවරවෙදදි මේටික අනිවාරයම වැඩි වෙනවා එතකොට මේක අපි හිතුවොත් මෙතන වූෆෝල්ඩස් දහයක් තියෙනවා ව දහයක් තියෙන අවස්ථාවක් මේ වැඩේ කරත් මට ලේසි දැම් විය දක් තියන අවස්ථාවක් මේක ලේසි ම ැම් ප්‍රජෙක්් එක නම වෙනස් කරන්න ඕන මේක අපට කොමන්් වරියබල් එක තියලා කරන්න පුළුවන් හැබැයි දැන් ඒද කරන්න යන්න නෑමම මෙ පලේසි වැඩේ තමයි මේ හිෙ.p ෆල් එකට ගහිල්ලා මෙතර තියෙනයි ටාට් ටප කියලා මෙන්න මේ ටාට් බ ට්‍රප් කියන එකම මකනවා මකලා එතන බුක්ෂප් කියලා නම වෙනස් කරනයිටක තමයි කරන්න තියෙන් ඒක බහොම ලේසි මේ විදටය මෙතන රී්‍රස් කරහම අප ෆයිල් දෙකේම් එක නෙමෙයි දෙකේම මේක අපට වෙනස් වෙලා දකින්න පුළුව මේක තම අපි ටම්ලේට් එකක් මේ විදිහට කස්ටමයිස් කරලා පාවිච්චි කරනකේ වාසිය මේ බොහොම ලේසි වැඩක් තව මේකගේ ටස්න් ට්‍රික් මගේ ප්‍රජේ එක තුළේ ගොඩක් තියෙනවා ඉතින් දිගට මගේ චනලගත්කතු වෙලයින්න ඊළඟට අපි බලමු කොහොමද අපේ ප්‍රජෙක්් එකට ොගින් පේජක් එකතු කරන්නේ කෙදේ ලොගින් පේජ්ජ ැන කතා කරන කොට මතක් කරන්න ඕනි ම මේ ප්‍රජෙක්් එක එමනත් මේ සේරිස්ක පටන්ගත්තම ලොගින් පේජ්ජ එකක් නිර්මාණය කරන පාඩමකින් නමුත් ඒ මම විශවාස කරනවා ඔගුල්ලො කලානං ඔගුල්ට මුලයින්දලම බේසික් ලෙවල් එකේ දම ලොගින් පේජ්ජකාක් බූස්්‍රප පාච්චි කර නිර්මාණය කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ගන්න පුුව. හැබැයි මෙතන්දී අපි දැන් ඇවිල්ලයි ස්ටෙප් එක තමයි රියල්ල් ට ප්‍රජක්් එකක් කරන්නන්නේ අපි ටයිම් සේවිංන් කරගන්න අපි න් ෙම්පලේට් එකක් පාවිච්චිරල තියවා. අපි ටෙප ේට් එකක් පවිච්ිකරදි ෙපලේට් එකේ දී යන පහසකුන් අපි පාච්චි කරන්න පුළො. ඇත්තටම මේ ස්B. ඇඩමින් කියන ටෙම්ල ෙට් එකේ අපිට දීලා තියෙනවා. ලොගන් පේච් එකක් කලින් ඩිසයින් ගලති ඇතරම මේ ටැපේට්ක තියන කලෙස් මේ තීම්සලට ඒ ටෙපලේට් එකේ දීල තියන ක ම්පනස් ොඩක් ෝ් කරනවා. වගේම අපේ කාලයක් තිතුරු වෙනවා. ඔල ල ද ද ක වෙල හට ක නෙක්ටන් ඒ තාම දක ල ිය ල කරත් ල්ලෙක ද ඕගොල්න්ට පුළුවන් මුල්ලයිදල ලොගින් පේජක් නිර්මාණය කරන්න. ඒ පෙේජක හෙමතියන්න. අපි මෙත ට ේජ ප ච කරන්න කහොද කියලා. හැයි හොඳර මතක යාගන්න අපි මෙතැන්දි මුල්ලයිඳලා මේ කතා කරන්න න ඔොලන්ට Uුයිකිට කක්ුනත් පාවිච්ි කරන්න පුළුවන් හැබයි මගේ පරොජෙක්් ගැතුල ම ුයිකිට්ට එකක් පවිච්චි කරන්න හැමතට පවිච්චි කරන්න ස්බ ඇඩමින්න් කියන බ් ෆ වර්ෂන් එක සපෝට් කරන ටෙලේට් එක හොඳයි අපි බලමු දැන් කොහොමද මේ ලොගින් පේජ එක අපේ ප්‍රොජෙක්ට එකට ඇතුළත් කරගන්න කියයි දකුණ පැත්තිම කරන තිය මගේ ක්ෂෝ ප ්‍රජෙක්් එක හමත එක්ම් ෆෝඩ එකේ ඩොක්ස් ෆෝ එක ඇතුළේ තියෙන ුක්ෂ් ෆෝල්ඩ එක මෙවම් පැත්ති දැක්ගන්න පුළුවන් වෙන්න අපි ඩලෝඩ් කරලා එක්ටරක්ට් කරගත්ත ස්බඩමින්න් ටෙම්පලේට එකයිතිම මෙතන ඔකොලන්ට දකින්න පුලුව මෙත තියෙනවා ලොගන් කියලාම ෆල්ක් ඒ ෆල් එක ඒ විදිහටම කොපි කරගන්නවා අප ප්‍රෙක්් ෆෝල්ඩර එකකට ඒටි තමයි කරන්න දින හොම ේසි වැඩ ම නවා විශවල්ල ස්ටඩියෝ කෝඩ් ලට දැන් මට ඇතර මේ හෙඩ සයිඩ බා මේ කිසිම ෆයිල් එක අවශ්‍ය වෙන්න නෑ සමම් මේවා දැනට කලෝස් කරගන්න අපිට අවශ්‍ය වන තායිසරක් ෝපන් කරගන්න පුළුවමම ලව් ෆෝල් ටිකත් මේ විදිහයට සකස් කරගන්නවා දැන් අපට බලාගන්න පුළුවන් අපේ මේ ඉන්ඩෙක්. php ෆල් එක තියෙනවා ඒවගේම ලොගින් . html fileල් තිය තික කරන්නන ූලික වැේ තමයි ලින්.ht fileල්ක තියන මේ කටක ක ඒ පාච්ච කල සිලෙක් කරගන්නවා කල්ක් පාවිච්චි කරලා කට් කරගන්න ඒඟට මෙන්න මෙහම ඉndeෙ.ph fileල් එකට මේටිකම பேේස් කරනවා பேේස් කරලා ලින්.ht fileල් එක මේ විදියට ලෝස් කරලා ඉළකට මෙන්න මේ ලින්.ht fileල් එකම රට්ි කරලා මකලදාන තවදුරටත් අපට අවශ්‍ය වෙන්න නහ තිං මේ ඉන්ඩෙක්ස්. php ෆයිල් එක තමයි අප ඉස්සරහට වැඩකරගන යන්නේ මෙතනා ටයිටල් එක තියෙනවා මේ ටයිටල් එක මම මාරු කරනවා බොක්ෂෝ් කිය මේ අතර මච්චර ලොකු අමාරු දෙයක් නැම මුොද අපට ලොගින් පේ් එකයි අපේ හෙඩයකයි විතරයි මාරු කරන්න තියෙන්නේ ඇතරම අපට මේ ස්ටයිල් මෙතන හෙඩායක පවිච්චිරන්න බැහැ කලින් හෙඩය එක දැන් අපි මේක ප්‍රවිය් කරලා බලන්න ඕනේ අපි තවමත් අප ප්‍රොජෙක්් එක ඇතුලෙන්නේමම බුක්ෂෝප් කියන ර් ෆෝල්ඩ එකට මේ විදිහට රව් කරනවා. දැන් අපට බලාගන්න පුළුවන් අපේ HTML මේ ලොගින් පේජ්ජක රාන්න වෙනවා හැබැයි ස්ටයිල්ස් නැහ මෙතන් ප්‍රධාන හේතු තමයි මෙන්න මේ C ෆල් එක තම හරියට ලිින් වෙලා නැතික එකති බදුවත් ඉන්ndeෙ පල් එක තියෙන්නේ මෙන්න මේ එෙවල් එක හන අපි ඇසට් කිය ෆෝඩ ඇතුට න්නන ඇතුළේ ස් කියන ෆෝල්ඩ එකේ තමයි අපේ සස්ටයිල් ෆයිල් එක තියනතිම මෙහම ඇසට්ස් කියන ෆෝල්ඩ එකට අපට පාර පෙන්න්න පුළුවන් ඊළඟට වැදත් මදේ තමයි මෙන්න මේ ජාවස්ප් ෆයිල් ඒකත් ඒවිදියටම අපට රව් කරගන්න පුළුවන්හම් මෙන්න මේවිදිට ඇසටස් ෝඩර එකේ තියෙන ජාවප් ෆෝඩ එකටත් ස ෆෝල්ඩ එකටත් අප පාත්තක හදලලා ඒ ඇතුල තියෙන ජාවප ෆල් න්න මේ විදියට කරගෙන තිය දං අපි බලමු මේ ෆයිල්ලක රීප්‍රේ් කරලා කොහොමද මේ ප්‍රීව වෙන්න කියලා ඉති අපිට දැන් බොහොම ලස්සන ලොගින් පේජ්ජ එකක් බලාගන්න පුළුවන්. දැන් අපේ ප්‍රජෙක්ට එක යම් කිසි මට්ටමකට ඇල්ල තියෙනව කියලා ඔයාටම පැදිල ඇති තිම මේ ප්‍රොජෙක්් එක තවල් දුරටත් ඉස්සරහට අරගෙනය ඕනේ මේ රියල්වල් ප්‍රජෙක්් එක ඉතින් ඔබ තවමගේ ැනල සබස්ක්‍රයිප් කරනත්තම් මගේ චැනල එක සබස්ර් කර ම ඊළන්ඟ ඩියෝ එක අපප්ලෝඩ් කරපු ගවන්න දැනගන්න බෙල්ලයිකරන්නෙ ලික් කරන්න අමතක කරන්න එපාඒවගේ ගේ ෆෙස්බුක් පේජ්ක තියෙන ෆස්බුක් පේජ් එකක ලයික කරන්න ඔගේ යාලුවන්ටත් මේ පාඩම බලාගන්න ඔගොල්ට ඉන්න ග්‍රප්ස් වල ඔගොල්ගේ ෆස්බුක් පේජ්ක පාඩම ෂයා කරන්න එම් බොහොම ස්තතියි තවත් පාඩමකින් හම්බවෙම්